again, dinner bombing. They hate the dinner. ඇලියගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකටකමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා. මෙහිදී ජනතා නියෝජිතින් රැසක් අදහස් පළ කළා. තමුන්නාසලා අමතක කරන්න එපා. මේ රට ආර්ථික බංකොලොත්තාවය ඇති වුණේ අනවශ්‍ය පුද්ගලයෝ. පළපුරුද්දක් නැති පුද්ගලයන්ට මේ රට බාර දීලා. අපි එතනට නැවත වරක් යනවද කියන එක හිතාගන්න. ජනතා විමුක්ති පෙරමුණ ගැන දන්නේ නැති තරුණයෝ ඉන්නවනම් තමන්ගේ තාත්තම්මගේ සී ආච්චිගෙන් අහන්න මොන වගේ විනාශයක් මේ රටට අපි කරලා දිනවද කියලා. මම දැක්ක අනුර දිසානායක මහත්තයා කැනඩාවේ ගියාම ඔය 88 89 වෙච්ච දේ ගැන එතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒකට උත්තරේ දුන්නේ කොහොමද දන්නවද? සෝරි ස්වාමීන් වහන්සේලා ඝාතනය කරපු එක, පොලිස් නිලධාරීන් ඝාතනය කරපු එක, යුද හමුදා නිලධාරීන් ඝාතනය කරපුවා, ගුරුවරුන් ඝාතනය කරපු ඒවා, ආණ්ඩු සේවකයන් ඝාතනය කරපෙව්වා. එකකටවත් ඒගොල්ලන්ට සමාව තියා සොරිව මේ රටේ නැහැ. හීනකින් හරි මේ මිනිස්සු බලයට ආවොත් මේ රටේ ලේ විලක් බවට නැවත වරක් පත් වෙනවා. අද සංවස්සරයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයක් නැහැ. අලියා ලකුණ නැහැ. අද සෙහෙම පිටින්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂය කනත්තට යවලා සීල් කරලා ඉවරයි. එතුමා දැන් දවස් 3කට ඉස්සර වෙලා වේදිකාවක කියනවා රජි ප්‍රේමදාසට බැරිලු අනුර දිසානායක පරද්දන්න. මේකෙන් කාරණා දෙකක් කියනවා. මේ ජනාධිපති තරඟයට ඉදිරිපත් වෙලා ඉන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ පරාදයි කියලා පිළිගන්නවා. දෙවෙනි කාරණේ තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා සහ අනුර දිසානායක හැංගි හැංගි තියෙන ඒ ඩීල් එක එළියට එනවා. ලැජ්ජාවක් තියෙනවා නම් ඉල්ලාස්සලා ගෙදර යන්න. මොකද හේතුව සජි පරද්දන්න මේ රටේ ජනතාව ඉඩ දෙන්නේ නැහැ කියලා මං තමුන්නාසට කියන්න කැමති මිත්‍රෝ. අනුර විජිත බිමල් හඳුන්නෙත්ති ඔය කණ්ඩායම. මොකද අපි එක කාලේ එකට විශ්වවිද්‍යාලේ හිටපු කට්ටිය. මෙතන තියෙන්නේ නිකම්ම නිකම් විරෝධාකල්පයක් විතරයි. වෙන කිසිම ප්‍රායෝගික කිසිම දෙයක් නැහැ මේ රට ගොඩනගන්න. හැබැයි ලොකු සමාජ වෛරයක් ඒගොල්ලෝ ව්‍යාප්ත කරගෙන යනවා. මෙන්න මේ කාරණේ ගැන විතරක් හිතන්න මිත්‍රෝ. ගාමිණී දිසානායක මැතිතුමා මහවැලි ව්‍යාපාරයෙන් හදපු ගොවි ජනපදයක ඉපදිලා හැදිලා වැඩිලා JR ජයවර්ධන මහත්තයා දීපු නොමිලේ පොට්ටිකෙන් පාඩම් කරලා ඉස්කෝලේ ගිහිල්ලා ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා දීපු මහපොළ ශිෂ්‍යත්වයේ අරගෙන විශ්වවිද්‍යාලයේ වියපහදන් ටික ගෙවලා උපාධි ලබාගෙන ඉගෙනගෙන දේශපාලනයට ආපු උන්දල දැන් කියනවා මේ රටේ නායකයෝ මහා ශාපයක්ලු. මේ රට 77 වසරක ශාපයක්ලු මේ රටේ තියෙන්නේ. රට තුට්ටු දෙකට දාලා රටට ශාප කරන නායකින්ට රටක් ගිනියන්න පුළුවන්. එහෙම නායකින්ගේ රටට වගතුවක් වෙයිද? එහෙම වෙන්නේ නැහැ. ඒ අය ශාපයක් වෙනවා. මේ 77 වසරක ශාපයක් නම් අනුර දිසානායක ශාපයක් තමයි එහෙනම්. 1994 මට හොඳට මතකයි. චන්ද්‍රිකා මැතිණිය ඡන්දෙ ඉල්ලනකොට 95 ජූලි 27 ජනාධිපති ධූරය හොස් කරනවා නම් කැමති කියලා තිල්ලෙලි සිල්වා අස්සම් කරුවා ගිවිසුම. 2001 චන්ද්‍රිකාත් එක්ක එකතු වෙලා පරිවාස ආණ්ඩුවේ ඉඳගත්ත JVP එක. 2004 ඒගොල්ලෝ ගිහිල්ලා හැදුවා චන්ද්‍රිකාත් එක්ක ආණ්ඩුව. 2005 මහින්ද රාජපක්ෂව පත් කරුවා. අවුරුදු 15 10ක් මහින්ද රාජපක්ෂව වරන් කරුවා නම් ඒකේ වගකීම JVP එක ගන්න ඕනේ. 2010 ගිහිල්ලා සරත් පොන්සේකාත් එක්ක එකතු කළා. සරත් පොන්සේකාගේ ඡන්දෙදි දුන්න ඩොලර් ටික අණ්ඩ සහෝදරයාගේ account එක තිබිලා හම්බුණා. ඩොලර් නෝට්ටු පිටි 2015 රනිල් මෛත්‍රී ආණ්ඩුවේ සම්පූර්ණ වැඩකටයුතු කෙරුවේ අනුර සානායකල. මේ රටේ අවුරුදු 70න් අවුරුදු 30 උන් මේකට වග කියන්න ඕනේ. මේගොල්ලෝ 88 89 71 කරපු විනාශය මේ රටට ඩොලර් බිලියන 200කට වැඩි. ඉතාමත්ම පැහැදිලි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකයාත් හොඳම හොඳ දේශපාලන දීගයක් කරනවා. දැන් දෙගොල්ලම එකතු වෙලා ඉන්නේ. අශුද්ධ සන්ධානයක් හැදිලා තියෙන්නේ. මොකද්ද හේතුව? කොහොම හරි සජිත් ප්‍රේමදාස පරද්දන්න. දැන් බලන්න අපි අහලා තිනෝ මේ ජනාධිපති අපේක්ෂකයෙක් වෙනුවෙන් රුපියල් මිලියන 200ක් කැප කරන්න සිද්ධ වෙනවලු. ජනාධිපති අපේක්ෂකයෙක් වෙනුවෙන් ඒකලු යන වියදම පිරිවැ. දැන් මේ දෙන්නට කතා කරගෙන තිබුණානේ එක්කෙනෙක් ඉල්ලලා අනිත් එක්කෙනාට අගමැති වෙන්න. ඒකනේ ඒගොල්ලන්ගේ දේශපාලන දීගේ. රටේ ජනතාවට ගෙවන්න තියෙන මිලියන 200කුත් අඩු වෙනවා. මෙච්චර කල් මොකද්ද කරේ? මෙච්චර කල් කරේ රඟපෑම. ඊල් නිසා තමයි අනුර කුමාර දිසානායකට තැපැල් ඡන්දෙට ඉස්සෙල්ලා රාජ්‍ය මාධ්‍ය වලින් කතා කරන්නට අවස්ථාව දුන්නේ. නිකමටවත් අහලා තියෙනවද මේ අපේ රටේ ඉතිහාසය? ජනාධිපතිවරණයකට තරඟ කරන ජනාධිපතිවරයෙක් පරාජය පිළිගන්නවා. දැන් එයා කියලා ඉවරයි, එයා පරදිනවයි කියලා. මම එකක් කියන්න කැමතියි. රනිල් වික්‍රමසිංහ මහත්මයා වෙනුවෙන් ඡන්දයක් ගහන්නට මොනෑම හෝ හේතුවකට එක්සත් ජාතික පක්ෂයේ සුළු පිරිසක් හෝ පොහොට්ටුවේ සුළු පිරිසක් අදහස් කරගෙන හිටියානම් මම ඒ අයට කියනවා ඔය ඡන්දය නාස්ති කරන්න එපා. රට ගොඩනගන සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය, දුරකථනය ජයග්‍රහණය කරවන්නට ඒ වරම ලබා දෙන්න.
මේ ප්‍රදේශයේ කුඩා තේවතු හිමියන් බොහොමයක් සිටිනවා. ඔබට සුබම සුබ ආරංචියක් ලැබෙනවා. ඒ තමයි අපිත් දෙනවා පොහොර සනහදාරයක් කිලෝ 50 පොහොර මිටිය 5000 සීමාවට ලබා දීමේ තීන්දුව අපි අරගෙන හමාරයි. රබර් කර්මාන්තයේ දිනු කරන්නට අපනායන භෝග වගාව දිනු කරන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා. ඒ වගේම ජීවනෝපාය ශක්තිමත් කරන්නට ඔබ වෙනුවෙන් කරන්න තියෙන ඉහෙළම යුතුයකම අපි ඉෂ්ට කරනවා. උපත්කම තුරන් කරන්නට මාස 24ක් පුරාවට ක්‍රියාත්මක වෙන අලුත් වැඩසටහන පස්වැදාරුම් ක්‍රමවේද තුල ඉතිරි කිරීම ආයෝජනය නිෂ්පාදනය පාරිභෝජනය අපනායනය මේ පහ කේන්ද්‍ර කරගෙන මාස්පතා දුප්පත් පවුලකට 20,000ක උදල් ආධාරයක් මාස 24කට ලබා දීලා ඒ වසර දෙක අවසානයේ දුප්පත් කමින් දුප්පත් ජනතාව මුදවන වැඩසටහන ක්‍රියාත්මක කරන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා. 21 වෙනිදා ජයග්‍රහණයත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ දියුණුව සංවර්ධනය උදෙසා රත්නපුර දිස්ත්‍රික් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටවලා අනිවාර්යෙන්ම ජනාධිපතිවරයාගේ වගකීම බවට පත් කරනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ දියුණුව ක්‍රියාත්මක කිරීමේ දැවැන්ත සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. වැඩිම ඓතිහාසික ජනතා සේවාවක් ඉටු කරපු රට වැටී තිබෙන ප්‍රපාතෙන් ගොඩ අරගෙන කරන්න පුළුවන් ඉහළම කැපකිරීම රටේ ජනාධිපතිවරයා හැටියට කරලා ස්වේච්ඡා ජනාධිපතිවරයෙක් හැටියට මම මගේ මාතෘභූමියේ 120,000 ජනතාව රැකගන්නවා ආරක්ෂා කරනවා මේ රට දියුණු කරනවාමයි කියන එක ප්‍රකාශ කරමින් සමගි ජන බලවේගයට ජය